ఐబోవన్ దేవతే సిరిదనాడమ శిల్పాన్లైన్ అకాడమీ యూట్యూబ్ ఛానల్ ఎక్కడ అలవా ఆదరేం పిరిగాన్న అదాపి కథాకరాన్ని బుద్ధ ధర్మయ హయ శ్రేణియ తుంగన వార పరీక్షనే పేపేక ఎత్తుకొట మే వీడియో ఎక్కిన వాళ్ళట పలవని పత్ర అప్పు సాగచ్చా గన్న ఇటు పసు దెవని కొట సాగచ్చా గన్న వీడియో ఎక్క ఇది వాళ్ళ లబా దెన్న మే పేపేక పుత్తే వాయింప పలాత్ అధ్యాపన డిపార్ట్మెంట్ వెన్ని కుత్త పేపేక ऑलरेडी पुलु आम कमेंट बॉक्स से कहते हैं लिंक के गंगी हिला मैं पेपे का गान हमने अभी हम पेपे कटे प्रश्न आंक के केस इधर पहाड़ को आप प्रश्न वाले टे निबरा दे पिरुतरा थोड़ा या टी निरा कांदी ने पहले वाली प्रश्न है सिद्धुहात बोस तानो माओ कुसे पिरिसिंद गाते उत्तर तीन ना वैसा पौधी ने कया असल पौधी ने कया पोषण पौधी ने कया उदुआ पौधी ने कया मुकादबुते उत्तरे उत्तरे वेन्ने असल पौधी ने कया අපි දන්නවා ලස්සන සුන්දර සිහිනයක් දැකලා සුදු ඇත්පොව්වේ ආ සුදු නෙළුම් මලක් අරගෙන අපි දන්නව නේද හීනය ඇසල පෝ දිනක තමයි මේ සිදුවීම සිදු වෙන්නේ එතකොට මව්කුස පිරිසිඳ ගත්තේ ඇසල පෝ දිනක සුදෝන් රත්තුමා තම පුත් කුමරු හට පළමු වරට වැන්දේ උත්තර තියනවා නම් තැබීමේ උළෙලදාය වක්මගුල් උළෙලදාය අසිත තාපසතුමාට කුමරු පෙන්වූදාය कुमार इपदुनु दाय मुखदरुने उत्तरे उत्तरे वेन्ने असित तापस तुमाटर कुमार पेन्नु दाय असित तापस तुमागे नालेले वादिनवा कुमारुगे पासट हनने द ईट पास असित तापस तुमा दाखिनवा कुमार दावस्तक मातु बुदु वेनवा एतकोट एदाट असित तापस तुमा नै कियलत मे गेन कियला असित तापस तुमा कुमारुट वेन्दर पासे सुदौन रजतुमा පුත් කුමරු හට වඳිනවා ඒක තමයි පළමු වන වැඳීම තුන්වෙනි ප්‍රශ්නේ යහපත් වචනය තෝරන්න මොකක්ද දරුවනේ යහපත් වචනය කියන්නේ දැන් මෙතන උත්තර තියෙනවා සත්‍ය වචන කීම කේලම් කීම පරුෂ වචන කීම හිස් වචන කීම මොකද්ද මේ කේලම් පරුෂ වචන හිස් වචන කියන්නේ දස අකුසල් වලට අයිති වෙන දේවල් තුනක් නේද? එතකොට යහපත් වචනය කියලා කියන්නේ සත්‍ය වචන කීම. 4. බිම්බිසාර රත්තුමාට මල් සැපයුවේ උදේනි මාලාකරුය, අසරණ ගොවියෙකුය, විශාකා සිටු දියණියය, සුමන මාලාකරුය. මේ කතාව පුතේ මේ සුමන මාලාකරු තමයි බිම්බිසාර රත්තුමාට මල් සැපයන්නේ. එතකොට හැමදාම මල් සැපයනවා මේ සුමන මාලාකරු नैली आटा एवं नोटे लेबने वा कहावनु आटा मैं दावसे सुमन माला करूं दे म माल नैली आटा करेगे ना विचार तुम्हारे बहेदा की नियादी मगे दी बुद्रा जाना नुहान से वाड़ी ने वा इधा पुते बुद्रा जान नुहान से के शरीर एन हरि मालां कारव रश्मि दारा विहिदोनो इति मेक देखा पु सुमन माला करूं टेटिवे नो पुदुमा कार එතකොට සුමන මාලාකරුට මතක් වෙනවා තමන් ගාව තියෙනවා බිම්බිසාර රත්තුමාට අරන් යන මල් කියලා. බිම්බිසාර රත්තුමාට මල් ටික ගිහින් දෙන්න බැරි වුණොත් තමන් සමහර විට මරાવી නැත්නම් හටින් පිටුවහල් කරાવી මේ මොන දේ කරත් කමක් නැහැ. මේ පින්කම කරන්න අද මට උනේ නැතොත් ආයෙ මට දවසක් ලැබෙන්නෙත් නැහැ කියලා හිතලා සුමන මාලාකරු මොකද කරන්නේ? තමන් ගෙන ආපු අර මල් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න බුදුහාමුදුරෝ දෙසට මල් විසි කරනවා. මේක හරිම ලස්සනට අලංකාරව වියනක් වගේ බුදුරජාණන් වහන්සේ වටේ මේ මල් පාවෙනවා. මේ මල් බිමට වැටෙන්නේ. ඒක හරිම ලස්සන ප්‍රතිහාරයක් වෙනවා. ඉතින් සුමන මාලාකරුගේ බිරිඳ මේක දැනගෙන බිම්බිසාර රත්තුමා ගාවට ගිහිල්ලා සමාව ඉල්ලනවා සුමන මාලාකරු කරපු දෙයට. හැබැයි බිම්බිසාර රත්තුමා श्रद्धावंत रज के ने बिंबिसार रत्तुमा की नवा मे माल मम के नुए बुद्र जान वहां से पूजा कराने तमाई ए पूजा सुमन माला कर मे तरम श्रद्धा वेंकर पुनिसा सुमन माला कर ट सिटु तन तुरा पवा लबा देन इति भूते ओक तमाई खताव एतो गोट बिंबिसार रत्तुमा ड माल से पेव भूत गले तमाई सुमन माला कर इट पास पास्ते नि प्राश्ने अपे रटे पुदु दहम रागेन मिहिंदु हिमी वैडम करन वीट මෙරට පාලනය කර රත්තුමා වූයේ එකනම් දන්නව නේද මොනවද උත්තර දෙන්නේ සද්ධාතිස්ස රජතුමා දුටු ගැමුණු රජතුමා දේවානම්පියතිස්ස රජතුමා ධර්මාශෝක රජතුමා ඒතර උත්තරය වෙන්නේ පුතේ දේවානම්පියතිස්ස රජතුමා හොඳයි
අපි යමු ඊළඟ ප්‍රශ්න පහට. ප්‍රශ්න අංක 6 සිට 10 දක්වා ප්‍රශ්නවල දැක්වෙන වගන්ති හරිනම් 3 ලකුණද වැරදිනම් 7 ලකුණද. පුතේ මෙතන හරි ලකුණද වැරදි ලකුණද කියලා නෙවෙයි තියෙන්නේ. හරියට මෙන්න මේ තියෙන කොටස කියවන්න, කියවලා පිළිතුරු සපයන්න. හොඳයි. අපි බලමු 6. සිල්වත් වීමේ ආනිසංසයකි මරණින් පසු සුගතිය ඉපදීම. ඒක හරි නේද? සිල්වත් වෙන එකේ ආනිසංසයක් තමයි මරණින් පස්සේ සුගතිය ඉපදෙන එක. ඒතකොට අපි එතෙන්ට 3 තමයි ලියන්නේ. ඊට පස්සේ ශික්ෂාකාමී භික්ෂූන් අතර අගතනතුර ලැබුවේ රාහුල තෙරුන්ට. හරි නේද? අපේ පාඩමකුත් රාහුල හිමියන්ට. ඊට පස්සේ අපේ මුල්ම පන්සල කාලපාසාද පිරිවෙනයි. කවුද පුතේ කාලපාසාද පිරිවෙන හැදුවේ? ආ, කවුද පූජ කරේ? දේවානම්පියතිස්ස රජතුමා තමයි මිහිඳු හාමුදුරුවන්ට කාලපාසාද පිරිවෙන පූජ කරේ. එතකොට ඒක තමයි අපේ මුල්ම පන්සල කියලා අපි හඳුන්වන්නේ. එතකොට ඒ ප්‍රකාශයත් හරි. අපි ඒක නිසා 3 කියලා තමයි වරහන් ඇතුලේ යොදන්නේ. ඊට පස්සේ 9. සම්මා ආජීව යනු යහපත් වචනයයි. දැන් මට කියන්න මේක හරිද? මොනවද මේ සම්මා ආජීව කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට පුතේ අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය මතක් කරොත් අපි සම්මා දිට්ඨි කියනවා නිවැරදි දෘෂ්ටියට. එතකොට සම්මා සංකප්ප කියනවා නිවැරදි අදහස් වලට. සම්මා වාචා කියනවා නිවැරදි වචනයට. සම්මා කම්මන්ත නිවැරදි ක්‍රියාවන්. එතකොට සම්මා ආජීව කියනවා නිවැරදි දිවිපෙවත. දැන් එතකොට මෙතන අහලා තියෙන්නේ සම්මා ආජීව කියන එක. සම්මා ආජීව කියලා කියන්නේ පුතේ නිවැරදි දිවිපෙවතට. එතකොට මේක වැරදි. ඒක නිසා අපි 7 තමයි යොදන්නේ. අපි ඉතුරු ටිකත් බලමු. සම්මා වායාම කියන්නේ නිවැරදි උත්සාහය. සම්මා සති කියන්නේ නිවැරදි සිහිය. සම්මා සමාධි කියන්නේ නිවැරදි සමාධිය. හරි නේද? එතකොට 9 සම්මා ආජීව කියන්නේ යහපත් වචනය නෙවෙයි නිවැරදි දිවි පෙවෙත. හොඳයි. 10. සුගන්ධං සීතලං කප්පං යන ගාථාව සුවඳ දුම් පූජා කරන ගාථාවයි. නෑ නේද පුතේ? අපි සුවඳ දුම් පූජා කරන්න කියන්නේ සුගන්ධං සීතලං කප්පං නෙවෙයි. සුගන්ධං සීතලං කප්පං කියලා අපි පැන් පූජාව සිදු කරනවා. එතකොට 10 ප්‍රකාශයත් වැරදි. 7 ඉලක්කම තමයි යොදන්නේ. අපි යමු ඊළඟ ප්‍රශ්න පහට. ප්‍රශ්න අංක 11 සිට 15 දක්වා ප්‍රශ්නවල ආ කොටසේ වචන සම්බන්ධ වෙන ආ කොටසේ වචනය තෝරා ඉලකින් ඥා කරන්න. හොඳයි. අපි බලමු මොනවද මේ තියෙන වචන ටික කියලා මුලින්. දියුණුවේ දොරටුවකි. සම්මා ආජීව යනු ලක්දිව පැවිදි වූ මුල්ම කාන්තාව. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කර වූයේ අනිත්‍යතාව යනු. බලමු පුතේ. දියුණුවේ දොරටුවක්. මොකද දරුවනේ දියුණුවේ දොරටුව මෙතනි? ආ, දියුණුවේ දොරටුව තමයි දැහැමිව ජීවත් වීම. දියුණුවේ දොරටුව දැහැමිව ජීවත් වීම. අපිට කියලා තියන්නේ ඉරකින් ඥා කරන්න කියලා. එතකොට 12 සම්මා ආජීව යනු. දැන් තියකට කලින් අපි මේ අටම කතා කරා නේද? මොකද්ද පුතේ සම්මා ආජීව කියලා කියන්නේ? සම්මා ආජීව කියලා කියන්නේ යහපත් දිවි පැවැත්ම. ඊට පස්සේ ලක්දිව පැවිදි වූ මුල්ම කාන්තාව. මෙන්න මේක පටලව ගන්න එපා පුතේ. ලක්දිව පැවිදි වුණු මුල්ම කාන්තාව අනුලා දේවිය. හොඳද? ලක්දිව පැවිදි වුණු මුල්ම කාන්තාව විදිහට අපි හඳුන්වන්නේ අනුලා දේවිය. මේක සංඝමිත්තා රහත් මෙහෙයින් වහන්සේට පටල ගන්න එපා. ඊට පස්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කර වූයේ කවුද පුතේ? ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරේ සංඝමිත්තා රහත් මෙහෙණියයි. එතකොට දරුවනේ අනිත්‍යතාවය අනු. අනිත්‍යතාව කියලා කියන්නේ වෙනස් වීම. අපි වෙනස් වෙන එක තමයි අනිත්‍යයි කියලා කියන්නේ. හැමදේම අනිත්‍යයි කියලා කියන්නේ නේද? අපි යමු ඊළඟ කොටසට. ප්‍රශ්න අංක 16 සිට 20 දක්වා ප්‍රශ්න වලට වරහන් තුලින් නිවැරදි පිළිතුර තෝරා හිස්තැන මත ලියන්න. බලමු මොනවද වරහන් තුල තියෙන්නේ කියලා. සිංහාලෝවාද. සිංහාලෝවාද කියන්නේ සූත්‍රයක්. චුල්ල රාහුලෝවාද. චුල්ල රාහුලෝවාද කියන්නේ සූත්‍රයක්.
ජාතික ගීයතොට අපි දන්නවා ඕනම රටක තියෙනවා ජාතික ගීයක් නේද? රටේ අනන්‍යතාවය එහෙම ප්‍රකාශ කරන ගීතය. ඊට පස්සේ අත්තස්සදාර. මොකද්ද මේ අත්තස්සදාර කියන්නේ පුතේ ජාතකයක්. ඊට පස්සේ නාගස. බලුම් ප්‍රශ්න 16. රාහුල හිමි හිස්තන සූත්‍රය අසා රහත් වූහ. මොකද පුතේ රාහුල හිමි රහත් වුණු සූත්‍රය මොන සූත්‍රය අහලද? චුල්ල රාහුලෝ වාද. එතකොට 16 වෙනි ප්‍රශ්නට උත්තරය චුල්ල රාහුලෝ වාද. මම මෙහෙම මෙතන උඩින් ඉලක්කම දානවා. ඒ කියන්නේ ප්‍රශ්න අංකය තමයි මම මෙතන පියතුරු ගාවින් දාන්නේ. හොඳද? ඊට පස්සේ දියුණුවේ රහස පෙන්වා දුන්නේ. මොකද පුතේ දියුණුවේ රහස මේ දියුණුවේ දොරටු ගැන පෙන්වා දීපු ජාතකය තමයි අත්තස්සදාර කියන්නේ. එතකොට උත්තරය 17 ප්‍රශ්නයට අත්තස්සදාර. ඊට පස්සේ 18. මව්බිමෙහි සෞන්දර්ය හා සෞභාග්‍ය හිස්තනක් මගින් පැවසෙයි. පැවසෙයි. මොකක් මගින්ද පැවසෙන්නේ මව්බිමෙහි සෞන්දර්ය හා සෞභාග්‍ය? හා ජාතික ගීය මගින් තමයි මව්බිමෙහි සෞන්දර්ය හා සෞභාග්‍ය ගැන පැවසෙන්නේ. එතකොට 18ට උත්තරය ජාතික ගීය. 19. මංගල සුමන යන බුදුවරුන් බුද්ධත්වයට පත් වූයේ සෙවණේදීය. මොන සෙවණෙක්ද මේ බුදුහාමුදුරුවෝ බුදු වුණේ? ආ නාග සෙවණෙදි තමයි මංගල බුදුරජාන් වහන්සේ වගේම සුමන බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ. එතකොට 19ට උත්තරය නාගස. 20. මාපිය දූදරි උතුකම් දක්වා ඇත්තේ හිස්තැනක් සූත්‍රයේය. මොකද සූත්‍රය? සිංහලෝවාද සූත්‍රය. අපි දන්නවා නේද මාපිය දූදරු සබතා ගැන? එතකොට අඹුසැමි සබඳතා ගැන, හා ගුරුවරු දරුවන් සබඳතා ගැන මොනවද යුතුකම් ඉටු කරන්න ඕනේ? මේ හැමදේම හරි ලස්සනට කියද්දෙන සූත්‍රයක් තමයි සිංහලෝවාද සූත්‍රය කියන්නේ. හොඳයි පුතේ, එතකොට අපි ප්‍රශ්න 20ම සාකච්ඡා කරා. එක ප්‍රශ්නයකට ලකුණු දෙක බැගින් මේ පේපර් එක, ඒ කියන්නේ පළවෙනි කොටසට ලකුණු 40ක් අපිට ලැබෙනවා. එතකොට මේක දෙවැනි කොටස සාකච්ඡා කරලා ඔයාලට තව වීඩියෝ එකක් මගින් ඒකත් ලබා දෙන්නම්. එතකන් ඔයාලා දැන් මේ ලින්ක් එකෙන් ගිහිල්ලා පේපේ කරගෙන දෙවැනි කොටස ලියලා ඒ වීඩියෝ එකට සූදානම් වෙලා ඉන්න. එහෙනම් ඒ වීඩියෝ එක වගේම අනිකුත් විෂයන් වලට අදාළ වීඩියෝස් තුත් බලන්න පුළුවන් අපෙන්. ඒ වගේම තමයි ඔයාලට ඕන පන්ති වලට සම්බන්ධ වෙන්න වගේම ඔයාලට වැදගත් වීඩියෝස් බලන්න ශිල්ප ඔන්ලයින් අකඩමි YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම බෙල් අයිකන් එකක් ක්ලික් කරන්න. එතකොට ඔයාලට ඉක්මනට දැනගන්න පුළුවන් අපි මේ වගේ වීඩියෝ එකක් දැම්මද කියලා. එහෙනම් හැමෝටම ආයුබෝවන්, තෙරුවන් සරණයි.